අයිබෝන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් අද මේ වීඩියෝ එක ගෙනාවේ ලංකාවේ එකලස් කරන වාහනයක් පිළිබඳව විස්තර ඔයගලන්ට එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ගොඩක් දෙනෙක් කියනවා මේක ලංකාවේ නිෂ්පාදනය කරන වාහනයක් කියලා. ඉතින් ඒක වැරදි. ලංකාවේ කරන්නේ මේ පාර්ට්ස් ටික එකලස් කරන එක තමයි කරන්නේ. ඉතින් ඔයගලන් දන්නවා ඇති දැනටමත් Mahindra KUV 100 NXT කියන කාර් එක. ඉතින් මේ කාර් එක ලංකාවේ තමයි එකලස් කරන්නේ. ඉතින් මේකේ සීලුම් පාර්ට්ස් ඉන්දියාවෙන් ගෙනල්ලා ලංකාවේ තමයි මේක එකලස් කරන්නේ. ඉතින් මේ කාර් එකේ ටයර්, බැටරි, ඒ වගේම සීට් සහ එක්සෝස් නෝට් එක ඒක නම් ලංකාවේ තමයි නිපදවන්නේ. ඉතින් ඊට අමතරව මේක අනිත් සීලුම් දේවල් ඉන්දියාවෙන් ගෙනල්ලා තමයි එකලස් කරන්නේ. ඉතින් මේ කාර් එක ගැන මුලින්ම කතා කරොත් එහෙම මේකේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මුලින්ම කතා කරොත් එහෙම මේකේ 15 ඉන්ච් ඇලෝ වීල්ස් එනවා. ඒ වගේම රියර් වයිපර්ස් තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ විශේෂම දේ තමයි මේකේ කැබින් එකේ ගොඩක් ඉඩ තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ඇල්ටෝ කාර් එක වගේ පොඩ්ඩක් ඉඩ පාඩුව අඩුයි ඇතුලේ. ඉතින් මේකේ නම් ගොඩක් ඉඩ පාඩුව තියෙනවා. ඒ කියන්නේ හොඳට කකුල් දෙක දිගහැරලා යන්න පුළුවන් මේ කාර් එකේ. ඉතින් ඒ වගේම ගත්තොත් එහෙම පවර් ෂටර්ස්. ඉතින් සමහර බජට් කාර් වල ඔයගොල්ලන් දැකලා ඇති පවර් ෂටර්ස් එන ඉස්සරහට විතරයි. ඉතින් මේකේ දොරවල් හතරටම පවර් ෂටර්ස් තියෙනවා. ඉතින් ඒ වගේම විශේෂම දෙයක් තමයි ABS. ඉතින් සේෆ්ටි එක පැත්තෙන් මේගොල්ලන් ගොඩක් හිතලා තියෙනවා. ඉතින් මේකට ABS තියෙනවා. ඒ වගේම ඩුවල් එයර් බෑග්ස් තියෙනවා. ඉතින් මේක එන්ජින් එක ගැන කතා කරොත් එහෙම මේකේ 1.2 ලීටර් එන්ජින් එකක් තියෙන්නේ. මේක 3 සිලින්ඩර් එන්ජින් එකක්. ඉතින් මේක පෙට්‍රල් එන්ජින් එකක්. ඉතින් මේකේ මයිලේජ් ගැන කතා කරොත් එහෙම ලීටරයකට, ඒ කියන්නේ ටවුන් ඒරියාකේ ලීටරයකට කිලෝමීටර් 12ක් වැඩ ගන්නවා. ඉතින් ඒ වගේම අවුට් ස්ටේෂන්, ඒ කියන්නේ හයිවේ වගේ මේක ලීටරයකට 18ක් වැඩ ගන්නවා. ඉතින් මේ කාර් එක ගැන කතා කරොත් එහෙම වරදක් නෑ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපේ ළඟයි ගොඩක් ජනප්‍රිය ඇල්ටෝ කාර් එකක්. මේකත් ඉන්දීන් කාර් එකක්. ඉතින් ඒකත් ගොඩක් ජනප්‍රිය මිනිස්සු අතර ඉන්දියන් කාර් එකක් වුණත් හොඳට මේක මේ කාර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම Mahindra එකත් ඔයගොල්ලන් දන්නවා ලංකාවේ Mahindra වාහන ගොඩක් තියෙන Bolero වගේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් Mahindra කම්පැනියත් ගොඩක් ලංකාවේ නම ගියපු ආයතනයක්. ඉතින් ඒකින්ද අපිට හිතන්න බෑ මේ වාහනේ ෆේල් වෙයි කියලා. ඉතින් පාරෙත් දැන් ඔයගොල්ලන් දැකලා ඇති ගොඩක් මේ Mahindra මේ කාර් එක දැන් දැන් මහපාරේ ගොඩක් දකින්න ලැබෙනවා. ඉතින් හින්ද තව අවුරුදු දෙකකින් වගේ මේක ගොඩක් ජනප්‍රිය ලංකාවේ ඇතුළත. මොකද මේ වාහන රටින් ගෙන්න නැති හින්දා ඉතින් මේ තියෙන ජපන් වාහනවල සහ වෙනත් වාහනවල, ඒ කියන්නේ පාවිච්චි කරපු වාහනවල මිල ගොඩක් වැඩි හින්දා මේ වගේ වාහනයකට, ඒ කියන්නේ මේක බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. ඉතින් ලංකාවේ ඔයගලන්ට මේක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්. මොකද රටින් විතරයි වාහන ගන්නන්නේ නැත්තේ. ඉතින් මේ වාහනේ ලංකාවේ හදන හින්දා ඔයගලන්ට මේක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් Mahindra ආයතනයෙන් ගිහිල්ලා. ඒ කියන්නේ Ideal Motors එකෙන් තමයි මේක කරන්නේ. Ideal Motors එක හරහා ඔයගලන්ට මේ කාර් එක ගන්න පුළුවන්. ඉතින් මේ කාර් එකේ මිල ගැන කතා කරුත් එහෙම මේක 150ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේකේ ස්පෙෂල් එඩිෂන් එකක් තියෙනවා. ඒකට රුපියල් තව 50,000ක් වගේ වැඩිපුර ගෙවන්න ඕනේ. ඉතින් එහෙම බැලුවොත් 50,000ක් වගේ තමයි වෙන්නේ මේකේ ෆුල් ඔප්ෂන් කාර් එක. ඉතින් ගොඩක් දෙනෙක් මේ කාර් එක පදිනවා. ඉතින් මේකේ තාම යූස් එක්ස්පීරියන්ස් එකක් අපිට කාගේවත් ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ කාර් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ යූස් එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න. ඒ කියන්නේ මේකේ මේන්ටෙනන්ස් කොහමද, ඒකම පෙට්‍රල් කොච්චර වැඩි කරනවද. ඉතින් ඒ වගේ මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් වීඩියෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලන් මේ කාර් එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මිල නම් ওই ગાන තමයි. ඉතින් මිල නම් ඔයගලන්ට හිතලා බලන්න වෙයි මේ ગાන්ට මේක වටිනවද නැද්ද කියලා. ඉතින් එක ඉතින් බලන්න ඕනේ මේ වාහනේ ඔප්ෂන්ස් එක තමයි බලන්න ඕනේ. ඉතින් මේක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කොහමද? ඉතින් ඒ සියලුම දේවල් කල්පනා කරලා තමයි ඔයගල වාහනයක් ගන්නට ගන්න ඕනේ. මොකද වාහනේ අපි ගන්න හැමදාම පදින්නේ නෙමෙයි, ගොඩක් වෙලාවට අපි වාහනයක් අරන් සාමාන්‍ය අවුරුදු 5කින් 6කින් විකුණනවා. ඉතින් ඒ විකුණනකොට මේකේ මාකට් එක කොහොමද තියෙද? ඉතින් ඒ හැමදාම කල්පනා කරලා බලලා තමයි වාහනයක් ගන්න ඕනේ. ඉතින් ඔය ස්ට්‍රේට් එක තමයි මට ඔයගලන්ට බෙදා ගන්න ඕනලා තිබ්බේ. ඉතින් මේ කාර් එකේ වැඩි විස්තර අවශ්‍ය නම් මම හොට්ලයින් නම්බර් එක දාන්නම්. ඉතින් මේ නම්බරේ කතා කරලා මේ කාර් එකේ වැඩි විස්තර ඔයගලන්ට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මතකතුව Roy Productions YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ දාපුවම ඔයගලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත තවත් අරුත් මේ වගේ වීඩියෝ ගේ හැම වෙනකන් ඔයගලන්ට සුබ දවසක්.